හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් පසු අද පෙරවරුවේ තංගල්ල කාල්ට නිවස වෙත පැමිණි අතර එහිදී භික්ෂුන් වහන්සේ හිටපු ජනාධිපතිවරයා වෙත ආශිර්වාද කරනු ලැබුවා. ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විසින් කාල්ටන් නිවස වෙත පැමිණ සිටි ජනතාවට ආචාර කරනු ලැබුවා. පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඇමතුවා. තදගල්ලා මිරිකල ඒ මදුබර කොතරම්ද කියලා කිව්වොත් ප්‍රංශයේ ඇතිවෙච්චදී අපි නොහිටින්නට ලංකාවේ ඇතිවෙන්න උග්‍රාමලේ වරායේ අවට අක්කර 35000ක හමුදා කඳුරකට වෙන්කරන්න පිටරට පිඹුරුපත් හදලා ඉවරයි. රට දෙකට ගෙන්න පාර ලේන් නටක පාරක් තිරුකුණාමලේ ඉඳලා අන්නාරමට යනකම් ශාල පාරක් හදලා ඒක වෙන් කරගන්න කටයුතු කරලා ඉවරයි. ඉතින් මෙවැනි තත්ත්වයක් රටක තියෙනකොට ජනාධිපතිවරයා අපිට මේක බාර දුන්නම රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා බලමු. ඒ ටික දවසක සහන ලබා දුන්න මේ රටේ ජනතාවට. ඒ ඉතුරු සහන ආධාර ලැබෙනකොට තමයි උසාවියේ තහනම් නියෝගය ලැබෙන්නේ. රටේ තත්ත්වය දිහා බලලා මේ අපි බර අරගලයේ දිගින් දිගට ගියොත් ඇති වෙන තත්ත්ව පිළිබඳව අවබෝධ කරගෙන අපි මේක දීලා ආවා. අස්වැලා යන එක මට ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම දන්නවා මගේ ජනතාව මාත් එක්ක ඉන්නවයි කියලා. අපේ ජනතාව ඉන්නකම් අපි බය වෙන්නේ නැහැ. සමහරු අදනෝ මේක කුමන්ත්‍රණයක් කියලා. අපි පස්ස දොරෙන් ගියයි කියලා පස්ස දොරෙන් ගියම ගියේ නැහැ. රාජපක්ෂවරු පස්ස දොරෙන් රිංගන්නේ නැහැ. යනවා නම් රිංගන්නේ ඉස්සරහින්ම තමයි. අනේ වික්‍රමසිංහ මහත්තයා මම ඉතින් දැන් දියුරුම් දුන්නා. අගමැති වශයෙන් එතුමාටත් අපි සුබපතනවා. දෙයියන්ගේ පිළිලෙන් අපි රට බේරගන්න තමයි අපිට වෙලා තියෙන්නේ එතුමාගේ. ඒකත් අපි එතුමාට කියනවා අපි ඒකත් කරනවායි කියලා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරළුවා. පොයට පෙළනවායි කිව්ව හින්දා ඊළඟට අපි මේ ආණ්ඩුව පෙරළනවායි කියන එක අපි තවුනාසයට. අද මේ ආණ්ඩුව ලෑස්ති වෙනවා මාධ්‍ය මර්ධනයට. දැනටම ඔවුන් සමහර පත්‍රවල ඇමතිවරු එක එක්කෙනා එක එක පත්‍රයට දාලා හිරු දෙරණ වගේ ආයතනවල කොයි ආකාරයෙන්ද මේවා ඉදිරිපත් කළේ. ඒක නිසා මේවා මර්ධනය කිරීම සඳහා පාලනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පසුගිය දා සාකච්ඡා කරලා එක එක ඇමතිවරු බාර අරන් තියෙනවා. ඒ මාධ්‍ය මර්ධනයට සූදානම් වෙනවා 20 වෙනි සංශෝධනය ගේන වෙලාවට. මෙලට බෙදන්න ඉඩ නොදී කටයුතු කරන්න මාධ්‍යටත් අපිටත් සියලු දෙනාටම වගකීමක් තියෙනවා කියන එක තුන් අවසන් වශයෙන් මතක් කරනවා. අපේ රටේ අගමැතිවරු 15 දෙනෙක් ඉඳලා තියෙනවා. මේ 15 දෙනා අතරේ එක අගමැතිවරයෙක්ගේ නමක් සටහන් වෙන්නේ නැහැ. අගමැති ධූරය දන් දීපු ගිරුවා පත්වෙන් බිහිවෙච්ච ඒ කුරක්කම් මල මහින්ද රාජපක්ෂ ජාතික නායකයා ශ්‍රී ලංකාවේ දේශපාලන වංශ කතාවේ අලුත් පරිච්ඡේදයක් ලිව්වා. අග්‍රාමාත්‍ය ධූරය දන් දීලා මහින්ද මහත්තයා අගමැතිකම ගත්තේ අත්තෑරිය තඳුනේ රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන්. ඒකයි මම කිව්වේ ඒකට ගැළපෙන සුදුසුම වචනය දන් දීම කියලා. උම්මග්ග ජාතකයේ මොකද තියෙන්නේ? මෞෂධ පඬිතුමා ඉදිරිපිටට එනවා කාන්තාවෝ දෙන්නේ. එක්කෙනෙක් යක්ෂණියක්, එක්කෙනෙක් සාමාන්‍ය අම්ම කෙනෙක්. දරුවෙක් ඇවිල්ලා මේ දෙන්නම කියනවා මේ දරුවා අයිති මට කියලා. ඖෂධ බණ්ඩතුමා මොකද කියන්නේ? දරුවගේ අයිතිය බලන්න යක්ෂණියටයි අම්මටයි කියනවා දරුවා දෙපැත්තට අදින්න කියලා. දරුවා අදිනකට ඇත්ත අම්මා මොකද කරේ? දරුවා තෑරියා. දරුවට ආදරේ නිසා මහින්ද මහත්තයා ඊයේ අගමැතිකම තෑරියේ අර වගේම උම්මක ජාතකයේ අම්මා වගේ. අපේ ජනාධිපතිතුමාට මට කියන්න පණිවිඩයක් තියෙනවා දවසේ. රනිල් මහත්තයා මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඉදිරිපිට 3 වෙනි වතාවටත් දිවුරුම් දුන්නා. පළවෙනි වතාවේ දිවුරුම් දුන්නා ජනවාරි 9, පෙබරවාරි 27 අපේ රටේ මහ බැංකුව මංකොල්ල ගෑවා. දෙවෙනි වතාවට දිවුරුම් දුන්නා 2015 අගෝස්තු 18. දෙවෙනි වතාවට මහ බැංකුව මංකොල්ල කෑවා 2016 මාර්තු 27. 3 වෙනි වතාවට අද දිවුරුම් දුන්නා වෙන මොකක් නැති වුණත් අපි අනිමිස ලෝචනයෙන් මහ බැංකුව දිහා බලාගෙන ඉමු.